පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. කෙලිරඹ කළ මැතිතුමා අහනවා දවස් 35කින් ඒ කියන්නේ මාර්තු මාසේ 19 නොමිනේෂන් බාර අරගෙන අප්‍රේල් 25 ඡන්ද තියන්න පුළුවන් නම් ඒ කියන්නේ සති 5කින් මැතිවරණ තියන්න පුළුවන් නම් ඇයි සති 10ක් ඉල්ලන්නේ මැතිවරණ කොමිසම දැන් කියන. මොලේ කලඳක් හරි තේරෙන්න තියනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙන්නේ නැති කමන්නේ මේක තියෙන මේ විදේශපාලන තක්කඩිකම්. මැතිවරණ කොමිසමට අතිරේක කාලයක් අවශ්‍යයි. මේ අලුතෙන් ලබා දෙන ගයිඩ්ලයින්ස් අනුව අලුතෙන් ලබා දෙන ඒ සෞඛ්‍ය විධිවිධාන අනුව මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය කරන උපකරණ මිලදී ගන්න, ඒ ආකාරයට ඡන්ද පොරවල් සකස් කරගන්න, ඒ ආකාරයට ගණන් කිරීමේ මැදිස්ථාන සකස් කරගන්න ඒ සඳහා යම් අතිරේක මේ කාලයක් අවශ්‍යයි. එනිසා මේ රටට ආදරය කරන මිනිස්සු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මිනිස්සු අනිවාර්යෙන්ම අද ඒ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ඉක්මනින්ම පැවැත්වීම වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි පෙනී ඉන්නේ දෙත. අපි මැතිවරණයට බය නැහැ. ඒ විතරක් නෙමෙයි මේ මැතිවරණය අපි ජයග්‍රහණය කරමු. ඒක සඳහා අවශ්‍ය කරන පදනම මහ පොළොවේ හැදිලා තියෙනවා. බොරු කියලා ගෝඨාභය රාජපක්ෂ දිනුයි. බොරු දවසෙන් දවස ඉලිදරවුයි. ජනතාවගේ හැඟීම් මවුස්සලා, ජාතිය ආගම පිළිබඳ මේ හැඟීම් මවුස්සලා, ඒ වගේම මේ ශාල විදියට අසත්‍ය සමාජගත කරලා මේ මැතිවරණේ දිනුයි. අද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ වැඩ බැරි නායකයෙක් හැටියට, දුර්වල නායකයෙක් හැටියට මිනිස්සු දවසින් දවස තීරුම් ගන්න. ආර්ථික දැක්මක් නැති මහ පොළවේ තිබෙන සැබෑ යථාර්ථය අඳුරන්නේ නැති, රජයේ සේවකයා පිළිබඳ කිසිම මේ කැක්කුමක් නැති, දුප්පත් මිනිහාගේ බඩගින්න වේදනාව ගැන දැනීමක් නැති නායකයෙක් කියලා දවසින් දවස ඔප්පු කරමින් ඉන්නවා. එහෙමනම් මැතිවරණයක් තිබ්බහම ඒ වාසිය අපිට කොහොමද ලැබෙන්නේ? දැන් ඔවුන් මේ හැකිය ඉක්මනින් තියන්න බලන්නේ ජනතාව මේක තීරුම් ගන්න මේ බැරි තරම් ඉක්මනින් මැතිවරණයක් තියන්න. ඩොක්ටර් කී